සත්‍යය ප්‍රථමයම ඔට කියන ස්වාදීින් රුපානි ාත්‍රී නවයිතිය ප්‍රදහන සිංහලපු අත්විකාශයක් සමඟිත් ඔබ එවන්නේ. පරාත්‍රී නවයයි තිහ ප්‍රධාන වුවත් තුළින් මුලින්ම අවධානය සිරස් තලපෙත. කොරුණ පොකුරට අදත් නවසය පනස් පහක් පන්සිය අනු එකක් පූර්ණ සුවයේ ලබති. විද ශ්‍රමිකයන් කෙන්වීම ගැටලුවක් නැහැ නමුත් නිරෝධහයින මධ්‍යස්ථාන බැඩි කරන්න පලාත්පාලන ආයතන සඳහා පිළිකත් ක්‍රමවේදයක් සකසන්න කෝපාවෙන් උපදෙස්. කතා බහට ලක් වූ කෘුඩියයා සෙලනිකා ශාසනයට බහර කෙරේ. ඉදිරි බසර තුන ඇතුළත දේශීයකිරි අවශ්‍යතාවෙන් සියට අසුවක් සපයන්න රජය සූදානක් කොරෝණ පොකුරට ආසාධිතින් අවසේ පනස් පස් දෙනකු අද එකතුුණ.ඒවගේම කොරණාවෙන් සුේ ලැබූ පන්සිය අනු එක්දනෙක් රෝහල්වලින් පිටවගියා. කොරණ ආසාධතින් පස්තෙනකු මේයාමත් සමඟ මරණ සංඛයාව තුන්සේ හැත්තෑ පහක් දක්වා ඉහළගියා. හන්. කොරන හේතුවෙන් හුද කලා කළ මතුකම ප්‍රදේශලයකම් කොටාසේ හත්සේ හැත්තෑ එක බොන්ඩු පිටිය ්‍රමලිලි රී වසමත් අද පස්වරුවයේ සිට නිදහස් කෙරුණ. රටින් වාර්තා වන සමස්ත කරුණ ආසාධි්‍යයන් සංඛාව හැත්තෑ දෙදහස් එකසි හැටහය. දහ එකසේ පනස් දෙදෙකු රෝහල් කතව ප්‍රතිකාරලාබටවා පූර්ණ සුව ලැබූ සංකාව හැට පන්දහස් හයිසය හතලි සතරා බේවන විටමිට ්‍යප්ත වන කරුණ වයිරස් ප්‍රේහේදය රටවල් කිහිපෙකට සාපේක්ෂව සැලකීමේදී භයානක නොබන බව හච්චාරය නිලේකා මලවගේ මහත්ම පවසනවා. ඔක්තෝබර් මාසින ලංකාවේ සරිසරණ සස්කෝවීට වෛරසය එ ලංකාවේ තියන ප්‍රේද ඒම භයනක ප්‍රබේ දැන්ේ දකුණ අප්‍රිකාව යුකේවල ප්‍රේද ඇතියවා ප්‍රසිීලයන ඒවගේ ප්‍රේද ටිකක් ායනක ප්‍රේද මොද . ග්‍රම් පැතිරයාමේ හැකියාවත් තියෙනවා සහ එන්නත්වලට බලකාන අද මේ ප්‍රබේද තියෙන ඒ රටල්වල පිටරටාල් වලින් ඒ වගේ භයානක ප්‍රබේද ලංකාවට ඇතු වෙනවාද එමනත ලංකාවම ඒ වගේ ප්‍රබේද ඇතියෙන අරි කර බලන්න දිගටම පර්ේෂණ කටතු කරගෙනනවා මේබනවිට රටක එන්නත ලබාදීම තහනම් කළලා තොකොටම එන්න මලින් අපේ රතිත් බාල්තා කර ිකට හැදෙන වෛරිසත් එක්කද මේ භාවිතය තහනම් කර හක නවතල තියන්නේ දක්ුණ අප්‍රිකාේ තියෙන වෛරස් ප්‍රබේදේඒ ජාන විතුෘතිතාව ඒ නිසා සමහර එන්නක් බල ක්‍රියාඩිතය අඩාල වෙනවා. ඒ නති විතරන්නම ත වෙනත් ගොඩක් එන්නත් එම ප්‍රේදයට වැඩ කරන්න පුළුවක් ඒ වෛරසේ ලංකාවත අවත්යම අපිට ප්‍රශ්නයක් කියනව තමයි ඉතින් අපි පුුවන්තර උත්හ ගන්නවන ඒගේ භයනක ජාතනක විෘතිතාතියන වෛරස් ලංකාවට ගන්න නැතු ඉන්නකෝම් හරි විසිරෙස ක්‍රියත්ම කරලා. කොවි ද්‍රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිිකාර මධ්‍යස්ථාන හැත්තැ නේ ඇදැන් එකොලොස් දස් අහාරසය හතලෙස්තුනක ධාරිතාවක් තිබෙනවා. මේ වන විට දැඩිසත්කාර ඇඳන් විසි අටක් කොවි රෝගීංක් සඳහා භාවිතයට ගැනනෝ බලාපොත්තුව වට ලෝක සෞඛ සංවිධානය කොක් පහසකම යටතේ එන්නත් ඔොගයක් ඒවගේම එන්නත් යම්ප්‍රමාණයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා මේ සියල්ලම අපිට ලැබෙන්නේ ඉතාමත්ම තරකකාරී නිෂ්පාධන ක්‍රියාවලයක් තුළ ලොකු ඉල්ලමක් තියෙන අවස්ථාවක ලැබෙන එන්නත් තොගවල සංඛ්‍යාව අනුව අපිට ප්‍රමුතා සකස් කරලා ඒ අනුව මේ එන්නත් ලබාදීම කටයුතු කරනවා. සාමාන්‍යයෙන් එන්න තක් ලබාගන්නා ඕනෑම කෙනෙකුට. උන ගැනීම ඇඟපතරි දෙනක ස්වාභාවිකෝ උහනම එන්නතක තියෙන දෙයක්. එවැනි දෙයක් අපි බරපතල ආබාද හැටියට අපි ගණගන්න නෑ. නමුත් ඊට වඩා බරපතල අසාත්මිකතා ඇති වෙලා සමර විට ජීවිතය උනත් අරණයෙන් කෙලවර වන්නඩ පුළුවන් අතුරවාාද ඇතිවීමේ ඉඩකඩක්. ඕනෑම එන්නතක ඉතා සුළු වසයෙන් හෝ තියෙන නිසා තමයි. අපි හැම අවස්ථාවකම මේ අවශ්‍ය කරන මූලික හදිසි ප්‍රතිකාර සඳහා, අවශ්‍ය කරන පහසුකං සපය එලතියෙනෙන්. මේ දක්වා මේ එන්නත ලබා ගත්ත කිසිවකුට. මොන ආකාරයෙන්වක් හෝ හදිසි ප්‍රතිකාර ලබාදීමට ප්‍රමාණවත්වන අතුරු ආබාධයක් හෝ ලකුණක් හෝ පහලවී තිබුණේ නැහ. විදෙස් රටවල්වල සිටි ස්්‍රමිකියන් මෙරට ගෙන්වා ගැීමේ වැඩපිළිවෙල රජ අකන්්ඩව ක්‍රියාත්මක කරනවා. නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා අද ප්‍රකාශ්ශ කලේ එම වැඩපිළි වෙල තවත් වේටපත් කරන්න නිරෝධහයන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ කියලයි. ඒ සඳහා හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න කියලා ඇමතිතුමා බලතහරීන්ගෙන් ඉල්ලා සිටියා. ්‍රලාකික ගමික ්‍රමකන් මෙරට ගෙන්වාැනීමේ වැ පිවල පිළබඳසාකචාකිරීමේ හමුව අමාත්්‍යවරයාගේ ප්‍රධනත් පෙන් ම්කරු ්‍ය ශීද පැත්න ර චාත්‍ය පියන්කරජාරත් යොදහමු ාපති ජැන්‍රාල් ේන්ද්‍ර සිල්පය හත්තවරන තුල පදනෙක සාකච්චාාවට එක් ප සිටයා. දැනට වසාදාම ඇති සංචරක හෝටල් මේ සම්හන්ධෙන් යොදාකැනීමම පිබඳ ඇ හැකෝ පිබඳ ස්වාබලන්න වයි යොදහම පපතිර ප්‍රකාශ කල, අපි තීරණය කරා විදේශ රැකයාාකාර්යාංශේ මගින්. ලංකාවේ සෑම දිස්ත්‍රික්්‍යයකම මේ සඳහා සුදුසු ස්ථාන හමුදා අංශසා සෞඛ්‍ය අන්ංශ සමග සාකච්ඡා කරලා ඔුගේ අධීක්ෂණය යටතේ වහාම ස්ථාපිත කරන ලෙස. මම විදේශ රැකියාකාර්යාංශයට නියෝග කරා ඔන්ගේ මුදලින් දැනට වසාදවාතිබෙන හෝටල් හෝ. වෙනත්ත ගොඩනැගිල්ලි කුළියට හෝ බද්ධට අරගෙන හරි මේ ක්‍රියාවලිය ඉක්මනිින්ම ක්‍රියාත්ම කරන්න කියලා. පළත් පාල ආයතනවල කාර්යමණ්ඩල බඳවා ගැනීම දීමනා ලබා දීම වාහන භාවිතය ඇතුළු පරිපාල්ලටයුතු සඳහා පොදේ පිළිගත් ක්‍රමවේදයක් සකසන් ලෙස රජේ ගිෙනුම් පිළිබඳ කාර්ක සභාව දැනුම් දීතිබෙනවා අදාල පොදු ක්‍රමවේදේ සකස්කර මහසතුනක් ඇතුළත යොමුරන ලෙසයි එමකාරක සභහව පලත් සමහ පලත්පාලන ටව ත් ්‍යංශයට දැනම්ති ඇත්ේ ඇැන් පලාාත්පාලන අයිතනබල පරිපාලන කටයුතු, අවිදිමත් සිදුවන බව රචී ගෙනුම් පිබඳ කාරක භහාවයි සමාජකන් පෙන් පාතුන්නා. ඒ එහි සභහපති මහ චාරිීතිස් විතාාරන වහතාගේ ප්‍රධානත්වයෙන් වැැස්ලූ අවස්ථාවේදී. ක හනක සභාවේ විගෙනකාධිපතිවාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළි පදවද මෙහිදදි පරික්ෂා කෙරුණ. කුරුණෑ කළ මහනගකර සබහ වකින් පොලිසැක් අවර දෙලක්ෂ විසික් දහසකට වැඩි සංඛාවක් මෙලදී ගැනීම පුරාවිද්‍යාත්මක වටිනකමකින් යුතු බෝනෙක හෝටලෙඩාදැමීමෙන් නිර්මාණය වූ නඩු කටයුතු සඳහා නගර සභහ අරමදලින් මුදල් බැෑකිරම් ඇතුළු කරුණු වැැසක් මෙහිදිසාකච්ඡාවට ලක්ෙරුණ. රඩිය සෙලනිකා ගස පිළිබඳව බොහෝ දෙනාගේ කතා බහට වගේම අවධහනයට යොමනේ මධ්‍යම අධිවේගේ මාර්ගයේ ඉදිකිරම් සඳහා එය ඉවත් කරන්න වෙනවා කියන කතාවත් එක්ක ගස ඉවත්කිරීම ඇතුළු තවත් යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණත් එම ගස සංකසතු කළපුුවතක් අපට අසන්නට නැබුණා. ගම්පහ ධාරළු දුම්්‍රස්ථානය ඉදිරිට ඇති කරෘඩියයාස් සෙලි නිකාශාකය රතු දත්ත පොතට ඇතුළ වූ අති දුර්ලභ කනේෂක්කයක්. මෙම ශාකයේ වෙනත්ස්ථානක සිටුව මැතුළු යෝජනක් එහිපයක් ඉදිරිපත්ව තිබුණා. එවැනි පසු ිමක්තුල ශ්‍රී ංකාවට ආවයනික මෙම අතේ දුර්ලභශාකයේ සඟ සතු කිරීමට පියවර කැනනා මහසංග්‍රත්නය කෘෝඩාසැලි නිකාශාකයට චීවරයක් පැළඳවීම සිදු කලා. නිමශාකය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙවැනි පියවරක්ත් බව පුරවස්තු සුරකි මේ සංවිධනය සභහපති පූච්ච උදස්කිරිය සමිත්තස්වාමින් වහන්සේ ප්‍රකාශ කළ. මේ ගහ හරිවිදියට රකිනවනම් මොකක්ද කරන්ද ඕනැන්නේ. මෙහෙම වටිනා සාකයක් තියනව කියල සඥ්ඥාව පොවා ඇති ආරක්ෂා කරන්න අපි කවරුවත් මෙතෙන්ටෙඩ ඕන්න.බ සම්බන්ධෙන් තවත් පාර්ශව කිහි පයක්ක්ද අදහස් පල කලා. මේ තව ල්ල ලක්ෂ න කෝටිගන කදන්න පුළුවන්ගේ පටි තාක්ෂය මේක අයිතිහාසික රක්ෂයක්ක්නවෙන ්‍රීමහමෝදීගේ දෙයක් ුුණානං යන්න බැහැ මේක අරගෙන ගිල වෙරද ඊට වන්න කියලා එතුොට ශාක්‍යය අන්තිම ශාකය නිසා වන්ද වෙල යන ොනං වදවෙල අනකට ප්‍රධිකර්මත්තිී ොනන්ට අවශ්‍ය වෙන්නේ මේ ධාරළුවේ තිීන මේ ශාකයම ආරක්ෂා කරගනීමද එහෙමන තන් මේ කියන මේ සවිශේෂ ශාක ලෝකේ අයිව්‍යපත කරගන්න එකද මේ පාරත්හදාගෙන ශාක්‍යත ආරක්ෂ රගන්නනු නගතන ඇැනතව පේන්නේ. ශකය සම්බන්ධෙන් කටයුතු කිරීමට යෝජිත ක්‍රමවේද පිළිබඳද. සවස්තර වාර්තාවක් මාර්ග සබරධන අධිකාරය ඉදිරිද ලබාදීමට නීමමිතයි ඒය මධ්‍යෙන් පරිස අධිකාරී යට ඉදිරි පත් කල යුතු න අතර, අදාල් ආයතනවල නිර්දේශන්ට ජතත්ප ඉදිරිටයුතු සිදුකල යුතුබනවා. ෝඩි අස්සේලෙනිකා ශාක විශේෂයට අයත් තවත් පරිනැ ශසාකයක් හෙෙනරත්ගොඩ ඔදබිත ද්‍යාන ඇති බව ෂේත්‍ර පීක්ෂණවලදී නිරීක්ෂණය කළ බවයි මධ්‍ය පරිස රාධිකාරී සබහපති එස් සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනහික දැක්වන්නේ. ඉදිරි වසර තුන තුළ දේශය කිරි අවශ්‍යතාවෙන් සේට අසුවුවක් සැපීමට, රජ වැඩපිළිවෙලක් සකස්කරඇති බව අමාත මහින්දානන් අළුත්කමගේ මහතා පාලමේන්තුවේදී අද ප්‍රකාශ කලා මන්ත්‍රවරුන් යොමු ක ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදමෙනු අමාතවරයා මේ බව ප්‍රකාශ කළේ තවත් කරුණු රැසක් සම්බන්ධෙන් පාර්ලිමේතුවේදී අද අදහස් පල කරුණ. ග්‍රහමත්තුමගේ පලවිින් ප්‍රශ්ය හන ශ්‍රී ලංකාවේ දීර කිරිහ පිටිකිරි නිශ්පාධනය කරන ආයතන සංඛ්‍යාව කොපමනද. අන්න දෙක එම ආතන වාර්ෂික නිස්්ප්‍රාධනය කරන දයට කිරිහ පිටිකිරි ප්‍රමාණය එක් එක් ආතනයට වෙන්වන් වශෙන් කොපමණ දෙයන්න එතුමා සහන් කරන්න හිද. ගොු පතරාගතු නි. ඊලංකායි වාර්ශික දෙරකිරි ඉල්ලුවෙන් සියට හතල්යක් පමණ දේශව නිෂ්පාදනය කරන ලබනා අතර ඉතිරි ්‍රවාමාණය කිරිපිටිලෙසි විදේශය ආනායන කරනු හතානාගතුමනේ අප රට දිැරිකිරි නිෂ්පාදනය කරල් ලබන ලියාපදංචි කිරිගොයිපුල සංඛ්‍යාව ලක්ෂ තුනකට වැඩ. ආනාෑනේ ප්‍රධාන වශයෙන් නවසීලාන්තය වස්්‍රලියාව මුල්කරගෙන සිදුවෙන අතර ඊට අමතරව ඩැන්මක් නැදර්ලන්තය සහ ඉන්දයා වනි විදරටවලින් සිදුවා. ඉ සා දර ්‍ර ංකාක ේ ම කිය වද මට ි ය ය ා දලක් ොෑ ේවා ද හතර නකට අප ලක් ම කියන්න බරුවට සියට සියක් කියලා වම සිේට අසුවක්වත් දීර හිරවලින් ව පෝෂ ර ිල ට කියියන. අපේ රට කිරිදනු නානයනය කර එක අපේ ආන්ඩුවත්ර හැබැ ඒ ෙනවාව සමර කිදනුන්ට ඒ න ත ද ේ ය ාග වල සන එයවගේ වැස් යෝ ඒ මැතගේ න මේ ීන්දු ගත්තයවම් හරක්ලත්වොට හරක් කියල මටයිහිදන්න. තුමා තු පැත් හරක් ැමතිවරු හිටිය තුම ශ රම පිම. හරක් ගෙනනාව අපි නවෙයි. ැරිසන් නැමති තුමා කාල හරක් දෙදා පන්සීයක් ගෙනාව එතව ඔබතුමාගේ හැරිසන් නැති තුමා ම තු හරකිව. ු বিපක්නායක තුමා රජය වින්. ද ෆිනෑන් සමාගම ඇවර කිරීම ීන්ද වගන්න තිබේ ඇවර රපියල් ිියන දාසකට දක ප්‍රමාණයක් වන ැන් පත්තරන්ගේ අරමු දල්ලට ස රක්ෂ ාව රජය විසින්ට හවරු කරන්නේද එඒස් සියලුම ප්‍ර්න ඔබතු බාට තිබුණේ ඒ කාලිදි අහන්න. මේක සිදූනේ ඔබතුවන්නලා බිල්ලියන හය. බ රති ිච්ච දරශී අරුගල යින්කරුව. පස අන්ටම අපිට බිලියන දයයක්ග වන සිදුවට තව දාහසයක් ඉතුරවෙලා තියෙනවා අදඒ දසයට විසුදුමක් ලබා දීරතියනවා අපේ ගරු ග්‍රමත තිතුමමා එතුමා මට දන්නට කිය කිව බුතුමල්ලා සිල්දරට මදක් සියලුම් දැන් පත්රුවන් ද්‍රවශලත අරබුදලේ තවත් රුපියල් ප්ලක්ෂය බාදවායි කිය. ඒකගන්නේ කිසි විිටක ලබාදු නැතිවදත් තවත් වැඩිපුර රුපියල් ලක්ෂ පහක් ලබා දෙන්නට අද තීරණ ක තිනවා. ඒදහස් විසිතු නේදී නව ක්‍රීඩා පනතාක් ගෙනනෙ බව අමාත්‍ය නාමත් රජපක්ෂ මහතා පවසනවා. ප්‍රති දෙපර්තමන්තයේ පැවැති විශේෂ මාධ්‍ය හමකටක්වෙමින් අමා තවරයා මේ බව කියාසිටයාා. ුතු පහ පස පන ර පන වු පහ ද ුැ ති බ ු දක මයි නිෙවර . ත ු ස ො ුත් පන නකොට ැම ු ප නුව ව මයි ැසු . नेකට න්जाක් ලබෙන්ඩ निर्නාए., ඒ පිඩාාවට ේනික ्ෙक्සිब එක තිලා නිර්දේශන්ටික අප ිඩ පනතුලා ගේෙනවා. මෙඇත ්‍රලංකා ක්‍රික් අයිතනය පාර්ලිමන්තුවේ පොදු ව්‍යාපර පිබඳකාරක සභාවවහවත් කෝප් කමිතුුව හමෝට කැඳවාතිබෙනවා ශ්‍රලංකා ක්‍රික් අයිතනේ දෙදහස් දහත සහ දෙහස්දහට මූල්ලවර්ෂයන්ට අදාල, විගනකාධිපති වාර්තාව සහ හිකාරේ සාධනය පිළිබඳ මෙහිද විමර්ෂණ කිරීමට නියමතයි. කමිටුව හෙට පසරු දෙකට පර්ලිමේන්තුවේද ්‍රස්්න පවයි, පර්ලමේන්තුවේ සන්නේතන දෙපර්තමේන්තුව සඳහන් කළේ. එක්සත් ජාතින්ගේ මානම හිමිකම් කොමසාරිස්වරය ඉදිරි පත් කර ඇති යෝජනාවදිය රටේ අ්‍යන්තර කටයුතුවලට වක්‍රාකාරයෙන් මැදිහත්වීමක් බව ශ්‍රීලංකා මානමහිිකම් කොමිෂන් සහාවේ සභහපති ආචාරයේ ජගත් බාලසූරිය මහතා පවසනවා. අද පැවති මාත්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියයා සිටියේ. අපිේ මූලික වශයෙන් එක්සත් ජාතික සංවිධානය සභාජික රටක් හැටියට බැඳර න්නවා. එමානෝ අයිතිෝගසක මාරක්ෂා කරන. නමුත් අපේ ජාතික ආරක්ෂ්‍යාව, විදේශ ප්‍රතිපත්තියට එසේම ජාතික ආගමික සහයෝගිතාවකට හානිවන දේකට අපි මනාකාරකවත් එක වට හැකියාවක් නැහැම අපේ විවස්ථාවක් අනුව. එතකට මේ ඉදිරි කාලයේ පවත්වන්ඩ යන සම්මේල්නේදී. මාන හිමිකම කොමසාරි ස්තමේරගේ වාර්තා වගත්තොත් මධ්‍යස්ට ස්වරූපයෙන් බැරුවො ඒ බොහෝ දේශපානවාර්තාවත්. ඒ චෝදනා එක්තර ආකාරයකින් පක්ෂා ග්‍රහයකිල සමහරුෂය මේක වෙන රටවල්ම මුදලේ දෙකට එක වෙන්නේ නැහැ. මෙවැනි ප්‍රකාශනයක් කරුණවනම් කොමසාරිස්වරයක් එය අරාටක අභ්‍යන්තර දේශපානයටර් බැදියත්වීම උජතවන්නේ නැකි. ර හතුව ිඳ වැටනු මෙරට සංචාර්ග කර්මාන්තය නගා සිටුුවන්න නියම් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරනවා. මෙරටට පැමණින විදෙශ සංචාරකයන් තුළින් බෛරසය සමාජයට ඇතුල්වීම වැලවීම සඳහා. සැලසුම් සහගතව ක්‍රියා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුන්ග මහතා ප්‍රකාශ කලා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සහ වැැස්වීම අමාත්‍ය ප්‍රසන්න රණතුග භාතාගේ ප්‍රධානතයෙන් පැත්වවා. දේශකයන්රට පැමිණීමේදී PCR පරික්ෂණවලට මහුණදීමට හා ඩෙරෝ දහනීයට ලක්වීම හේතුවෙන් දීර්ග කාලයක් බැවනවා. හේතුන් මෙරට ජනතවට කෝොවිඩ් දෙන්නත ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහි දිස්සාකච්චා කෙරුුණා. යනෝ මාර්තු වන විට සමස්ත චනකහනින් සේට පනස් හතක් එන්නත් කරනට ලක්කිරීමට කටයුතුය දැඇති බව මෙම ැස්වීමේදී ප්‍රසන් රණතුග බහතා ප්‍රකාශ කලා. බවචාතික වනුද්‍යානය සහ බෝගහපිටය ජෝජිත අබෙහභූම අතර පවතින දහයා කළ අලියතුන් ගමන් කන්නා මාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. ඒ එල්ි පෙහෙළි කිරීමෙන් අලියඇතුන්ට තරජනයක් කෙල්ලී ඇති බවටයි ප්‍රකාශ කරුණේ. සංචරකන් සඳහ රට පිබඳ ොරතු යාවත්කාලි කිරීමේ අශ්‍යතාව පිළිබඳවද අවදහනයේ ජොම කෙරුණ. රාච්ච අමාතය ඩීවිචානක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, රාච්ච නිලද හරන්ද මෙම රැස්සීමට සහ භා කියබුණ. නයගෙන රට සංවර්ධනයන් නොකර, ආයුචනවලින් රට සංවර්ධනයකිරීම රජයේ අරමුණ බව, රාජාමාත්‍යயாචර නාලක ගොඩ හේවාමහතා ප්‍රකාශ කලා. කොළම යුනිියන් පෙදසේ බහුමහල් රතගල් ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කරමින් එමහතා මෙමාදහස් පල කලා. ොඹ ගරේ රතවහන තදබදාවම කිරීම සඳහ නාගරික ප්‍රදේශවල රථගල් දොලහක්කිෙ කිරීමේ ්‍යාපෘතියක්ක්‍රාත්මක කරනවා. ඒයටතේ තුන්වන අදේරේ ්‍යපෘතියක් ලෙස කොළබ යුනිියන් පෙදෙසේ බහු මහල් රතගාලේද කිරීම කටයතු අදහරම්භ කරුණේ රාජචවාත්‍යය ආචාරය නාලක ගොඩෙහවා මහතාගේ ප්‍රධානත්වයෙන්. එකව රතවහන තුන්සේ දයක් නවතාතබීමට මෙහි පහසුකම් පවතිෙනවා නාගරික සංවර්ධනනාතිිකාරයාාධීක්ෂණයයටයි මෙහිද කිරීමම් සිදු කරන්නේ රජචමත්‍යය සුසිල් ප්‍රේමෂශන්තමහතාද මෙමවස් තමට සහ . දැරියෙන් වොහැකි ප්‍රමාණයට නය ගන්න වන්න ඒ හොඳ තත්ත් නෙම. ර්තමාට රජය තිීන්දවා කරගෙන තිබෙනවා අපි නය ඇරගෙන සංවර්ධ කටයු කිරීම පුුවන් තරදුට සීම කර්ඩ උුණකින් ද අපට සංවර්ධන අවශ්‍යයි ව අය විසඳමක් දෙැින්. ඒම නම් අපිට ඉතුරෙන පළ සුදුම තමයි ආයෝජන. දේශී හා විදේශීය. ආයෝජන ලබා ගැනීම අත්්‍යවශම කාරණයක් වෙන මක දේක තමයි අනාගත පරපුට බරක්වෙන්නේ නැතුව සවර්ධන කටයුතු කරන්න පුළුවන් ආකාරේ. ්‍ර ලංකාවසහ මාලදීවුණේ සඳහා යුෝප සංගමේ පත්කර ඇති දූතමණ්ඩලේ තානාපති, ඩෙනිස් චයිබි මහතා ඇතුළු කණඩයමක්, පරිස රමාත්‍ය මහින්ද අමරවිර මහතා මුණ ගැසුනා. ඒ පරිසර අමාත්‍යාශේදී. rikave दे vi ාව na බපබ, o ji गාව han போna, vecalapeනතවට கா vi නිසා සිති ප, Me த වසා අ, get ස බ, panpan. මෙරට සංවර්ධනය සදහා යුරපා සංගමේ ලබා දෙන සහෝකල් අමාත්‍ය මහි දමර් විර මහතාගේ කර සිටයා. ප්‍රවාහන විදුලි බලග්‍රාමිය සංවර්ධනයේ ආදී ශේත්‍ර පිළි ඳබ දෙපර්ශව අත්‍ර අදහස් හෝමාරු කරකත් මවයි පරිසර අවත්ත්‍යංශි නිවීතනය කළේ මෙමවස්ථාවට එමමාත්්‍යංශී ලේකම් විශිෂක්ඥ වෛද අනිල් ජාසිංහ මහතාඇතුළ පිරිසක් එක් ව. ඇමරිකා එක්සත් ජනපදයේ සිට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ගංචාතෝකයක් අත්තඩංගුවට ගැනීමට රේගුව සමත්වී ති බෙනවා ඇමෙරිකාක්ස ජරපදයේ සිට ගෙන්ව ලද මෙම ගංචා කෝපි මිස්ත්‍ර කරන යන්ත්‍රීක පතුලේ සහ පොලිතින් මළතුළ සඟවා තිබුණු පවයි පාර් තවන්නේ. රේකු මත්‍රවවිනාශික කාරංශය මෙම ගංචාතුකෙ ස්ෑඇත් අතර වැඩදුර පීෂ්ණ සඳහා පොලිස් මද්‍රව වේනාශික කාරංශ විත භරතීමමට නමිතයි. වැටලයෙන් පොළුල් කිරීම අටෙන් කරනලද. ක්‍රියාවක ප්‍රතිබලයක් හැටියට ග්‍රෑම් එද්දස් එකසය පණහක් වනා අතර එහි වටිනාකම ලක්ෂ සුවක් පමණ දලවයෙන් ගම්බලා තියන කොළඹ ප්‍රදේශය තමයි පිපින හැටියට සරහන් කර යෙන්නේෙ නමුත් එම පුද්ගලයන් එවා ලබා ගැනීම සඳහා මෙම ස්ථානයට පැමිල්ල නැතිබව තමයි සඳහගෙන්. මේ සමග ස්වාදින් රූපාන රාත්‍රී නවේ තිය ප්‍රධහන සිංහල පත්්‍රවිකාශය විමට පත්ව නවා. ඔබටස්වතායි රාත්‍රියක්යිපෝ.